පස්වෙනි ගානේ මොකද්ද කියන්නේ? විද්‍යුත් උපකරණයක් මගින් පරිභෝජනය කළ ශක්තිය ගණනය කරන්නයි ඕන. හරිද? මේ බලන්න. මේක මේ 2003 12 වෙනි ගාන. හරිද? මේ අහන්නේ ඔබෙන් මේ විද්‍යුත් උපකරණයක් මගින් පරිභෝජනය කළ ශක්තිය ගණනය කිරීම සඳහා පහත සඳහන් රාශියෙන් දැනගත යුතු දැමනදී අපි දන්නවා. දැන් මේ මොහොතට කලින් කතා කරා ශක්තිය ජනනය කරන ගන්න එක කරන සමීකරණ VIT E සමානයි I වර්ග RT E සමානයි V වර්ග බෙදීම RT. මේ ඔක්කොම එන්නේ ශක්තිය සමානයි කෂමතාය වරක් කාලය. තේරුණාද? ඉතින් ඔබෙන් අහන ප්‍රශ්නේ මොකද? පරිභෝජනය කර ශක්තිය ගන්න කරන්න අවශ්‍ය දැනගන්න ඕනේ ඒවා. සැපයුම් වෝල්ටීතාවය ධාරාවයි විතරක් දැනගෙන මදි. කාලයක් තෝරන. ධාරාව සහ ක්‍රියාත්මක කාලය. ධාරාවයි කාලයයි විතරක් මදි ප්‍රතිරෝධයක් තෝරන. ඊළඟට ධාරාව සහ ප්‍රතිරෝධය මදි. ධාරාවයි ප්‍රතිරෝධය මදි කාලය ඕන. පරිභෝජක ක්ෂමතාවය සහ ක්‍රියාත්මක කාලය. හතර බලන්න. පරිභෝජක ක්ෂමතාවය සහ ක්‍රියාත්මක කාලය අන්න හරි. නේ? ඊළඟට පරිභෝජක ක්ෂමතාවය සහ සැපයුම් වෝල්ටීතාවය වැඩි. තේරුණා කියන්නේ පුතේ? එහෙනම් උත්තරේ වෙන්නේ 4. ඕකේ.